අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය ජනපති රනිල්ගේ මංගල අයවැය ශ්‍රී ලංකා ටෙලිකොම් රක්ෂණ සංස්ථාව හිල්ටන් සහ වෝටර් සේජ් ප්‍රතිව්‍යුහගත කිරීමට අයවැයෙන් යෝජනා ජනපතිගෙන් කමිටු පිට කමිටු ත්‍රිලෝකනාථ පත්‍රය කංසාවලටත් කමිටුවක් රජයේ රෝහල්වල ගෙවිමේ වාටු ක්‍රමයේ නැවත ක්‍රියාත්මක කිරීමටත් යෝජනා වැඩබදු සංශෝධනයේ ලබන වසරේ අප්‍රේල් පළමුවනදා සේවක බහර අරමුදල් පනතට සංශෝධන සිස්බද්ද වසර 3ක් තුල ඉවත් කිරීමට වැඩපිළිවෙලක් බීඩිය 2කින් නැගී වාර්ෂිකව ඩොලර් බිලියන 3ක ඍජු විදේශ ආයෝජන ඉලක්කයක් විදේශ ගමන් බලපත්‍ර සහ වීසා ගාස්තු 20%කින් ඉහළට 7%ක් 8%ක් අතර ඉහළ ආර්ථික වර්ධනයක් සපුරා ගැනීමට යෝජනා හරිත නීල සහ ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙලක් සඳහා විශේෂ අවධානය දිලිඳු සහ අවධානම් කණ්ඩායම් රැකබලා ගැනීමට පූර්ණ අවධානය පෞද්ගලික අංශ සේවකින්ට ආරක්ෂණයක් ඌවෙල්ලසට විද්‍යාපීඨයක් පොහොට්ටුවේ හයක් සජිට්ට හිටපු ජනපති චන්ද්‍රිකාගේ ආශිර්වාදය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අසාධාරණ ටෙන්ඩර් ගාස්තු නිසා අධිවේගී බස් රථ දහවනේ නිවතට 2023 වර්ෂයේ සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලෙස සිය මංගල අයවැය ඉදිරිපත් කරනු ලැබුවා එය මෙරට 77 වන අයවැයයි ජනතා සුබ සාධනයේ මූලික කර ගනිමින් අයවැය ඉදිරිපත් කළ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ බාණ්ඩ මිල අඩු වැඩිවීමක් හෝ සේවක වැටුප් වැඩි කිරීමක් මෙවර අයවැයෙන් සිදු වූයේ නැහැ ගෙවුණු මාස කීපය තුළ අපඝාත් වෙහෙසකර සහ දුෂ්කර ක්‍රියාපිලිවෙත් නිසා ආර්ථික අගාධයෙන් ගොඩේමේ මාර්ගයට ආලෝකයක් වැටී තියෙනවා දවස් ගණන් පෝලිම්වල හිටපු තැන් තැන්වල පදිංචි වෙලා අරගල කරපු යුගය පහසු කර දුක් කරදර යම් ප්‍රමාණයකට සමනය වුණ සැනසිලිදායක යුගයකට අපි ළඟා වෙලා තියෙනවා තවදුරටත් මේ පියවර ඔස්සේම ඉදිරියට යෑමෙන් ලබන අවුරුද්ද ඇතුළත ආර්ථික ස්ථාවරයත් තහවුරු කර ගැනීමට අපට පුළුවන්කම ලැබෙන බව මට විශ්වාසයි අපි ජාතික සම්පත් ආරක්ෂා කිරීම ගැන කතා කරනවා ජාතික සම්පත් රැක ගැනීම ගැන උද්ඝෝෂණ කරනවා ඒත් ඇත්තටම අපි අපේ සැබෑ ජාතික සම්පත ආරක්ෂා කරගෙන තියෙනවද අපේ රටේ සැබෑ ජාතික සම්පත තරුණ පරපුරයි ජාතික සම්පත් කියන්නේ තිරුකොණාමලයේ තෙල් ටැංකිය වැනි භෞතික දේවල් කියලායි බොහෝ දෙනෙක් හිතන්නේ එහෙම හිතලා ඒවෙන් වැඩක් නොගෙන දිර දිරා යද්දී පවා රැකගෙන ඉන්නවා මේ වෙද්දී අපි රාජ්‍ය ආයතන ව්‍යවසායන් 420ක් නඩත්තු කරනවා මේ ප්‍රධාන ව්‍යවසායන් 52ක වසරක පාඩුව රුපියල් බිලියන 86යි මම තව දින 2-3කින් මේ ආයතන ලයිස්තුව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න බලාපොරොත්තු වෙනවා නිදහසින් වසර 100ක් පිරෙන 2048 අතර වෙද්දී සංවර්ධිත රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කරලීමට අලුත් ප්‍රවේශයට හා අලුත් වැඩපිළිවෙලට පසුබිම මේ ආයතන යෝජනා මගින් සකස් කරනවා මේ අයවැයෙන් අප කරන්නේ ලෝකයට ණය වෙමින් මගුල් කරන තාලේ වැඩක් නෙවෙයි මේ අයවැයෙන් අපි කරන්නේ අපේම ශක්තියෙන් අපිට නැගී සිටින්න පුළුවන් පදනමක් සකස් කිරීම මේ අයවැය මගින් අප නිර්මාණය කරගන්නා පදනම ඔස්සේ අනාගතය ගොඩනංවා ගත්තොත් 2023 අවසානයේ වෙද්දී අපට සැනසිලිදායක ආර්ථික පරිසරයක භුක්ති විඳීමේ හැකියාවක් ලැබෙනවා 2021 වසර අවසාන වන විට දළ දේශීය නිෂ්පාදයෙන් 8.3%ක් තිබු රාජ ආදායම 2025 වසරේදී ආසන්න වශයෙන් 15%ක් දක්වා වැඩි කිරීමට අපේ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණ වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙනවා. රජයේ 2025 වසරේදී දළ දේශීය නිෂ්පාදනයෙන් 2%කට වඩා වැඩි ප්‍රාථමික අතිරික්යක් අත්පත් කර ගැනීමට ඉලක්ක කරනවා. 2021 වසර අවසානයේ වන විට ආසන්න වශයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 110%ක් තිබු රාජ්‍යාංශයේ ණය මැදි කාලීනව දළ දේශීය නිෂ්පාදිතයෙන් 100%කට වඩා පහළ මට්ටමකට ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. අධිකාලීන උද්දමනය පාලනය කළ හැකි තනි ඉලක්කමක් මැදි අගයක් දක්වා නැවත ගෙන යාමට අප අපේක්ෂා කරනවා ආර්ථික වර්ධනය වැඩි කර ගැනීම සඳහා ව්‍යවහාත්මක ප්‍රතිසංස්කරණ මාලා ක්‍රියාවට නැග්වීම සමග මැදිකාලීන ආර්ථික වර්ධනය 5%ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරනවා ඉන් අනතුරුව තවදුරටත් ඉහළ මට්ටමක් 7%-8%ක් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා මේ ඉලක්ක සාර්ථක කරගත්තොත් අපි ඔක්කොම සාර්ථක වෙනවා ආයෝජන මණ්ඩලය අපනයන සංවර්ධන මණ්ඩලය මේ හැම එකක්ම හරියට ක්‍රියාත්මක කරා නම්
අද මේ රටේ ආයෝජන ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ මේ ආයතන දෙකයි ස්ලෙසික් ආයතන එකතු කරලා එක නියෝජිත ආයතනයක් ඇති කරගන්න මේ වැඩ කටයුතු කරගෙන යන්න. රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. පාසල් වලට අන්තර්ජාලය පහසුකම් ලබා දීම පළමුවෙන්ම පාසල් 1000ක් අපි වෙන් කරගෙන යනවා. ග්‍රාමීය පාසල් වල පහසුකම් වැඩි දියුණු කරන්නට සනීප ආරක්ෂා පහසුකම් වැඩ කටයුතු කරන්න මිලියන 200ක් වෙන් කරලා තියෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලට කුසලතා පදනම මත ඇතුළත් කර ගැනීම වැඩි කිරීම 2023 24 වර්ෂයේ ඉඳන් ක්‍රමානුකූලව 50%කට වැඩි කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියා කරගෙන යනවා. පේරාදෙණිය රුහුණ හා යාපන විශ්වවිද්‍යාලවලත් පශ්චාත් උපාධි ආරම්භ කරන්න කියලා රුපියල් මිලියන 60ක් වෙන් කරලා තියෙනවා. ගුව වෙල්ලැස්ස විශ්වවිද්‍යාලයේ යටතේද වෛද්‍ය පීඨයක් අලුතෙන් ආරම්භ කිරීමට මම යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරලා තියෙනවා. රාජ්‍ය සේවයේ සියලු අංශ සමාලෝචනය කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇතුළු නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමන් සභාවක් පත් කිරීමට යෝජනා කරනවා. බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට මම යෝජනා කරනවා. පෞද්ගල රංශේ රැකියාවෙන් නිරත වෙයි විවිධ හේතු මත රැකියා අහිමිවන පුද්ගලයන් නැවත රැකියාවකට යොමු වෙනත්තේ කාලය සඳහා උපරිම වශයෙන් මාස 3කට සීමා වන පරිදි මාසික දීමනාවක් ලබා දීමට හැකි වන ආකාරයට රක්ෂණ ආවරණයක් ලබා දීමට ඒ වෙනුවෙන් රක්ෂණ අරමුදලක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. බීඩියක් මත රුපියල් 2ක බද්දක් පැනවීමට මම යෝජනා කරනවා. ඊට අමතරව නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට 2023 වසරේ ජනවාරි මාස 1 දින සිට ක්‍රියාත්මක පරිදි සෙස් බද්ද අධීරය වශයෙන් වසර 3කින්ද වරාහ ගුවන් තුරතුරු සංවර්ධන බද්ද අධීරය වශයෙන් වසර 5කින්ද මුළුමනින්ම ඉවත් කිරීමට යෝජනා කරනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් මගින් පනවන විදේශ ගමන් බලපත්‍ර ගාස්තු වීසා ගාස්තු හා අනෙකුත් ගාස්තු ඉහළ නැගීමට යෝජනා කරනවා. 2023 වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක පරිදි දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශ විසින් එකතු කරන ආදායම් සහ ලැබීම දෛනිකව ඍජුවම මහා භාණ්ඩාගාරයට මාරු කිරීමට යෝජනා කරන වේදම් නිසලස පරිපාලනය කිරීම සඳහා ඉන්ස්පෙක්ටර් ජෙනරල් වරයෙකු පත් කිරීම හා නව රාජ්‍ය මුදල් කර්මණාකාර පනත අතුරු අයවැය මගින් හඳුන්වා දී ඇති අතර නුදුරු අනාගතයේ ක්‍රියාත්මක වෙනු ඇත. තන්නද හමුදා සමාජිකයන් සඳහා අවුරුදු 18ක සේවා කාලයකින් පසු විශ්‍රාමයාමට ඉඩ ප්‍රස්ථා ලබා දීමට මා යෝජනා කරනවා. 2023 වසර අගවන විට රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට සැලකිය යුතු සහනයක් ලබා දීමට කටයුතු කළ හැකි වෙතයි විශ්වාස කරනවා. ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ඒවා පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යගත කිරීම සඳහා ප්‍රථමයෙන් පියවර ගනි අතර එමගින් ලැබෙන ආදායම රටේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් රුපියල ශක්තිමත් කර ගැනීමටත් යොදා ගනු ඇත. චීන එක්සිම් බැංකුවෙන් රජය ලබා ගන්නා ලද සහ මීට පෙර ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ගුවන් තොටුපළේ හා ගුවන් සේවා සමාගමේ ණය ලෙස වර්ගීකරණය තිබුණු ණය 2022 දෙසැම්බර් මාස අවසානයේ වන විට මධ්‍යම රජයේ ණය ලෙස හඳුනා ගනු ඇත. අපකර මත ලබා ගන්නා ලද ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාවේ විදේශ ණයද 2021 දෙසැම්බර් මාස අවසානයේ වෙන විට මධ්‍යම රජයේ ණය ලෙස හඳුනා ගනු ලැබේ. ත්‍රිලෝක විජයපත්‍ර භෝගය අපනයන සඳහා පමණක් නිෂ්පාදනය කිරීම සඳහා හැකියාව සොයා බැලිය යුතුයයි මම යෝජනා කරනවා. මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරනවා. මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාපනය කරන්නට බලාපොරොත්තු වෙනවා. ආදායම් බලපත්‍ර ලබා දී ගැනීමේ වාහනයකට රුපියල් 100කට නොඅඩු වාර්ෂික ගාස්තුවක් අය කළ එක ආරම්භ කරන්න යන්නේ. ඒකට අයවැයෙන් වෙන අවුරුද්ද මිලියන 100ක් වෙන් කරනවා. රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මේ සභාව මතක තියාගන්න අපිට අද අභියෝගයක් ජනතාව දීලා තියෙනවා, තරුණ පරපුර දීලා තියෙනවා. මේ මූණු මාරු කරන දේශපාලනයෙන් ඉවත් වෙලා ක්‍රමයේ මාරු කරන දේශපාලනයකට යන්න පුළුවන්ද කියලා. විශේෂයෙන්ම මා ඉදිරිපත් අයවැය යෝජනා රාජතන්ත්‍රය හරහා ක්‍රියාත්මක කරවීමේදී ආංශික කාරක සභාවලට විශාල වැටකොටසක් ඉටු කළ හැකි. ඒ නිසා සියලු කාරක සභා කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස මම මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. ඒ නිසා කතානායකතුමා මම යලිත් මතක් කරනවා කොමිටි කාරක සභා වුවමනයි. අයවැය සම්බන්ධයෙන් පළ වූ අදහස් වෙතයි දැන් අවධානය. විශේෂයෙන්ම ආර්ථිකයේ ඉතාම අවාසනාවන්ත තැනක තියෙන වෙලාවක තමයි ජනාධිපතිතුමා විසින් මේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කළේ. මේ අයවැය යෝජනාවලියේ සහන ආධාර ලබා දෙන්න නොයෙක් දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් බවක්
පේන්නේ නැහැ. අපි පැහැදිලිව කියන දෙයක් තමයි මේ ජනතාව මෙතනින් එහාට අපිට පාරට දාන්න බෑ. ඒ නිසා මොනෑම් ක්‍රමයක් හරි පාවිච්චි කරලා ජනතාවට සහන දෙන්න. මේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපුළක් ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද ගන්න පඩිය මදි ජීවත් වෙන්න. පක්ෂ මාරු කරන ක්‍රම නැති කරන්න පාර්ලිමේන්තුවේදී පුළුවන් යෝජනාවලියක් කියලා මේ නැති කරන්න දාන්න. ඒකට රෝහිත අබේගුරුවත් දන්නම් අත් දෙකම උස්සනවා. මුගක් කැ උස්සන්න කැමති නැහැ. මොකද පයින් බලන් ඉන්නේ ඇයි ඉන්නෙ නැත් පුළුවන්. රෝහිත අබේගුරුවත් දන්නම් පැනලත් නැහැ පයින්නෙත් නැහැ. පාර. මොකද තමයි ඉන්නේ ඔක්කොම වගේ. නෑ එහෙමම කියන්නේ. නමුත් වචනයක්වත් කතා කරේ නැහැ මේ රටේ තියෙන දූෂණය නවත්තලා ආභාවිතය නවත්තලා මැති ඇමතිවරු වෙනුවෙන් කරන අනවශ්‍ය නාස්ති නවත්තලා ඊට පස්සේ ඕවර්ටයිම් ගෙවගෙව අනිවා කරන අනවශ්‍ය නාස්ති වියදම් නවත්තලා රට හරියට විගණනය කරලා ඒ ඔක්කොම හරහා රට ගොඩනගනවා කියලා වචනයක්වත් කිව්වේ නැහැ ජනතා සහනයක් නැහැ අනිවාර්යෙන් නැහැ ගංජා වල පිටරට අරනවා කියලා කිව්වා හොඳයි ඉතින් ගංජා වල පිටරට අරින්න නෙමෙයි මෙහෙම ගියොත් වෙන්නේ ගංජා වල මේ රටේ මිනිස්සුන්ට බොන්න පුරුදු කරන්න වෙයි එහෙම නැත්නම් මේ මිනිස්සුන්ගේ බඩගින්න ඉන්න නිවෙන්න අඩු ගානේ බීලා මත් වෙලා වැටිලා ඉඳී ඔය ඊට පස්සේ උද්ඝෝෂණ කරන්න යකුත් නැහැ ඉතින් රටේ ජනතාව ජීවත් කරන ආයවැයක් තමයි රටේ ජනතාව බලාපොරොත්තු අද දුප්පත්කම දෙගුණකට එහා ගිහිල්ලා කියලා අපි අහනවා ජනාධිපතිතුමාගෙන් මේ ආයවැය තුල ඉතාමත් අසරණ වෙලා ඉන්න රැකියා නැතුව ඉන්න ඒ අය ජීවත් කරන වැඩ පිළිවෙල මොකක්ද කියන එක තමයි අපි මේ ආයවැයෙන් අහන්නේ ජනාධිපතිතුමා වශයෙන් මුදල මෙද් ධූරයේ තමන් යටතේම රඳවාගෙන අද ආයවැය ඉදිරිපත් කිරීම අපි නම් දකින්නේ මේ කනගාටුතාවයක තත්ත්වයෙන් එහාට ගිහිල්ලා රටට ආදර්ශයක් දෙන්න අපේ දේශපාලන නායකයන් සමත් වෙන තාක්කල් අපේ රටේ අනාගතය යහපත් කර ගැනීම අපහසු වෙයි වතුකරගෙන මුකුත් විශේෂතාවක් නැහැ මං හිතන්නේ වතුකර ජනතාව ගැන එයාලගේ ආර්ථික සම්බන්ධව එයාලගේ ගෙවල් සම්බන්ධව ඉඩම් සම්බන්ධව මොනාරි දෙයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වුණා ඉදිරියට බලන්න ඕනේ ඉදිරියට මොනවද වෙන්නේ කියලා මෙතන සතුටු නැහැ ජනාධිපතිතුමාගේ අයවැයට අනිවාර්යයෙන්ම අපි සංශෝධන ඉදිරිපත් කරන්න ඕනේ ඒ වගේ දත්තු පිළිබඳව මේ රට කොහොමද ඇත්තෙන්ම මුදල් හදන්න යන්නේ මුදල් උපයා ගන්න යන්නේ මම දන්නවා බඩු පිට බඩු පවරලා තියෙනවා ජනතාව අනිවාර්යයෙන්ම ජනතාවට ඒ වේදනාව ඒ තරහා ගන්න බැරි වෙනවා පොහොට්ටුවෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඊයේ සමගි ජනබලවේගයේ සමග සංධානගත වුණා ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග අවස්ථා ගණනාවකදී පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග සංධානගත වුණා. ඒ අනුව අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ජෝන් සෙන්විරත්න, ජයරත්න කේරත් සහ ප්‍රියංකර ජයරත්නයි මෙලෙස සමගි ජනබලවේගය සමග එක් වී ඇත්තේ. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටියේ රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට මෙලෙස එක්වීම පිළිබඳව සිය කෘතවේදීත්වය පිරිනමන බවයි. එමෙන්ම ඉදිරියේදී වඩාත් සාමූහිකව ශක්තිමත්ව කටයුතු කිරීමට එකමුතුව අතිශයින් වැදගත් බවද විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබෙනවා. ස්වාධීන වූ කණ්ඩායම මන්ත්‍රීතුමාලා හය දෙනෙකුගේ මෙහි කණ්ඩායම සමගි ජන බලවේගය සමගි ජන සංධානය සමග සංධානගත වෙන්නට තීන්දුව කරත් වෙනවා. එය තාමත්ම සුබ පෙර නිමිත්තක් හැටියට අපි හඳුනන්න කැමතියි. මේ වැඩ පිළිවෙලට හිටපු ජනාධිපති මිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මාතෘක මැතිණියගේ පූර්ණ සහයෝගය සහ ආශිර්වාදය මේ කර්තව්‍ය අද දිනේදී විශ්වසිත කරනවා. සෞභාග්‍ය සම්පන්න දේශයක් සමට සෞභාග්‍ය ලබා දෙන වැඩ පිළිවෙලක් තුළ එකම රටේ එකම පුරවැසියන් හැටියට යන ප්‍රතිපත්තිය තුළ අපි අද මේ ඒකාබද්ධ වීම ක්‍රියාත්මක කරන මේ සමය අවස්ථාවේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය දේශපාලනයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ ජනනාවක් අද ප්‍රතිපක්ෂ කණ්ඩායමේ සිට අපත් සමග අත්වැදන ගැනීම ගැන සන්ධානය හැටියට ඉදිරියට යන මේ සතුට සහ සුභාසනය මම අර්ථ කරනවා. බොහෝ දෙනෙක් විපක්ෂ නායක සමග කාලීන අවස්ථා කරනවා. මෙවන විට වෙළඳපොළ තුළ බිත්තර හිඟයක් ඇති වී තිබෙනවා. පාරිභෝගික අධිකාරිය වැඩිමිලට අලෙවි කරන බිත්තර සොයා දිවයින පුරා සිදු කරන වැටලීම් නිසා මෙම හිඟය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික අධිකාරිය දිවයිනපුරා වැටලීම් ආරම්භ කිරීමත් සමග මේ දිනවල බිත්තර හිඟයක් මතුව තිබෙනවා. පවතින බිත්තර හිඟය පිළිබඳව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය මාධ්‍යට මෙසේ අදහස් පළ කළා. මේ වෙනකොට අපේ නිෂ්පාදන කර්මාන්තය දැඩි ලෙස කඩා වැටෙමින් පවතිනවා. විශේෂයෙන් බිත්තර කර්මාන්තය විශාල බිත්තර හිඟයක් තියෙනවා. මේ බිත්තර හිඟය තියෙන නිසා මේ බිත්තර වෙනත පොරට එන්නේ නැහැ. නමුත් බිත්තර අපි හංගාගෙන ඉන්නේ නැහැ. බිත්තර හංගාගෙන ඉන්න බෑ. බිත්තර සති දෙකකින් නරක් වෙනවා. මේ බිත්තර අලිව කරන වෙළඳුන් දැන් බිත්තර ගන්නෙ නැහැ. මොකද ඔවුන් කියන්නේ මේක වැඩිමිලට වික්කොත් එහෙම සහ සාමාන්‍ය මිනිහට මිනිසුන්ට වික්කොත් එහෙම ඔවුන්ට උසාවි ගිහිල්ලා වැඩි දඩ මුදලක් ගෙවන්න දෙනවා. ඒක හොයා ගන්නත් තවත් ඔවුන්ට අමාරු කියන එක. ඔවුන් බිත්තර වෙනදාමෙන් ඈත් වෙනවා. තර වෙනත පොලේ 50ට විකුණන්න අපි අල්ලන්නේ නැහැ කියන එක වාචික පිළිතුරක් විතරයි. නමුත් රජයේ නීතිය තියෙන්නේ තාමත් ගැසට් එකේ. මේකට සාධාරණ විසඳුමක් දෙන්නේ නැත්තම් වෙන්නේ තවදුරටත් මේ නිෂ්පාදන කඩාවැටලා වෙළඳ පොළට අවශ්‍ය විතර අපිට නිෂ්පාදනය කරන්න බැරි වෙන එක. මේ අතර අද දිනේදී තඹුත් ඒකම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් මිල ශීක්‍රෙන් පහළ වැටි තිබෙන බව වාර්තා වෙනවා. ඒ එම ප්‍රදේශයේ අමු මිරිස් නිෂ්පාදනයේ ඉහළ යාම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානයට වැඩි ප්‍රමාණයක අමු මිරිස් අස්වැන්නක් ලැබීම නිසායි. කෙසේ වෙතත් පසුගිය මාසයට සාපේක්ෂව මාළු මිරිස් සහ එළවලු මිලද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ වෙළඳ සැල් හිමියන්. ගොඩාක් දුරට අම්මිරිස් තමයි මිල අඩුලා තියෙන. අම්මිරිස් ගොයියට මාර අසාධාරණයක් කළා තියෙන. අම්මිරිස් නම් ගොඩක් අඩුලා තියෙන. රුපියල් 50යි 60යි 80යි උපරිම මිල. මාළු මිරිස් රුපියල් 700ට යනවා. අනිත් මිල වලලු වැඩිවීමක් තියෙනවා. කැරට් 430යි. බෝජි 400යි වික්කේ වැඩි වෙලා තියෙනවා වැස්සින්ද. මාළු මිරිස් 700 800 දක්වා යනවා. අම්මිරිස් දෙනවා වැඩි. අද අම්මිරිස් රුපියල් 75යි. අම්මිරිස් තමයි මේ විකුණ ගන්න බැරි. මාළු මිරිස් යන රුපියල් 700 730යි ඒ වගේ මිල වලට අනිත් වල සෑමදාම මිල වැඩි අධිකයි. මිල අඩුවට තියෙන අම්මිරිස් විතරයි. සියලුම අධිවේගී මාර්ගවල බස් රථ දහවනේන් ඉරිදා සිට ඉවත් වන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පවසනවා. අසාධාරණ ටෙන්ඩර් ගාස්තුවක් ගමනාගමන කොමිසම අය කිරීම මීට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ජාතික ගමනාගමන කොමිසමාවට මුදල් ලිපීමේ මාර්ගයක් නෙමෙයි අධිවේගී මාර්ගය. අධිවේගී මාර්ගයේ තියෙන්නේ හම්බන්තොට තංකල්ල මිද්දනේ දුර පළාත්වල සිටින අසරණ ජනතාවට ඉක්මනින් කොළඹට ඇවිල්ලා තමන්ගේ කාර්යභාරයන් කරගෙන නැවත තමන්ට යාමට තමයි අධිවේගී මාර්ගය නිර්මාණය වෙන්නේ. ඒකද අද බීමා කරන කොමිසම සභාව මුදල් ලිපීමක් කරනවා නම් මේ ජනතාවගේ මුදල් ගසා කෑමක් මෙතන සිද්ධවන්නේ. මේ ටෙන්ඩර් මුදල් ලබා ගන්නේ නැත්නම් අපිට පුළුවන් අධිවේගී මාර්ගයේ බස් රථ ගාස්තුව 12%කට වඩා ප්‍රමාණකින් මේ බස් රථ ගාස්තුව අපිට අඩු කරන්න පුළුවන්. ඒ අඩු කරලා ඒ සහනය අපිට පුළුවන් ඒ මගේ ජනතාවට දෙන්න. අපි රජයෙන් ඉල්ලන්නේ අපි ගෙවන අසාධාරණ ගාස්තුව අපෙන් ඉවත් කරලා මගේ ජනතාවට සාධාරණ ගාස්තුවකට අධිවේගී මාර්ගයේ ගමන් කරන්න පුළුවන් ඉඩ ප්‍රස්තාවක් සලසා දෙන්නේ කියන එක අපි මේ ඉල්ලන්නේ. අපි අද සියලුම ඒකාබද්ධව අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම බස් රථ සංගම් අධිවේගී මාර්ගයේ බස් රථ දාවන බස් රථ හිමියන් සියලු දෙනාම ඒකමතිව තීන්දුව කරන ලැබුවා. මේ කාර්යයට මේ සතිය ඇතුළත අපිට නිසි විසඳුමක් ලැබුණේ නැත්නම් ඉරිදා මැද රාත්‍රියේ 12 වෙනි විට අපි සියලුම බස් රථ දාවන කටුතරින් ඉවත් වෙන්න අපි තීන්දුව කරා. විරෝධතා පාගමනක නිරත වෙමින් සිටියදී පොලිසියේ බලපෑම් වලට ලක් වූ කාන්තාවන් දෙදෙනා ඊයේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ තමන්ට සිදු වූ අසාධාරණයට එරෙහිවයි. පානදුරේදී කාන්තාවන් දෙදෙනෙකු පාගමනක නිරත වූ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු පොලිස් කාන්තාවන් දෙදෙනෙකුගේ ගෙලෙන් අල්ලා තල්ලු කිරීමේ සිදුවීම පිළිබඳව අද මානව හිමිකම් කොමිසම ස්ථානීය පරීක්ෂණයක් සිදු කළා. මානව හිමිකම් කොමසාරිස් නිමල් කරුණාසිරි ප්‍රකාශ කළේ කිසිදු පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට අයිතියක් නැති බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ පළ කළේ මෙවන් අදහසක්. ඉතාම අප්‍රසන්න ලෙස නින්දිත ලෙස බෙල්ලෙන් අල්ලා තල්ලු කරමින් තර්ජනය කරමින් පොලිස් නිලධාරිනියකට තවත් පොලිස් නිලධාරියෙක් කරන ලද ඒ අසික්කිත වැඩේ ගැන අපි තාම බලවත් ලෙස ඒක කනගාටුව ප්‍රකාශ කරනවා. පොලිසියේ කාන්තාවන්ට මේ විදිහට සලකන පොලිස් මහත්තුරු සාමාන්‍ය ජනතාවට මොනවා නොකරනවා ඇද්ද? මන් දන්නවා බොහෝ උසස් නිලධාරින්ගෙන් කාන්තා පොලිස් නිලධාරිනියන්ට නොයෙක් විදිහ හිංසන සිද්ධ වෙනවා. ලිංගික හිංසන සිද්ධ වෙනවා. පොලිස් ප්‍රතිතුමනි, පොලිසිය බාහිරව සිටින අමාත්‍යතුමනි, කරුණා කළා මේ ගැන සොයලා බලන්න. මේ ගැන වහාම ක්‍රියාවට නංවන්න. මෙම නිලධාරියාගේ වැඩ තහනම් කරන්න. කාන්තා පොලිස් නිලධාරීන්ට මේ ආකාරයට පහත් විදියට සලකන එක ජාත්‍යන්තර ඉදිරියේ මේ රටට මහා කළු පැල්ලමක් එක් කරන ලද සිද්ධියක්. ඒ වගේම අපි දැක්කේ නෑ තාම ආණ්ඩුව
මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ පොලිස් නිලධාරීන්ගේ පැහැදිලි ලෙසම වැඩතහනම් කළ යුතුයි. ඒ අයට අභ්‍යන්තර විනය පරීක්ෂණයක් මෙන්ම ඒ අයට අධිකරණයේ ඉදිරියේ චෝදනා ගොනු කරලා අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු විය යුතුයි. අපි මේ රටේ පොලිස් ප්‍රතිවරයාට, පොලිස් කමිෂන් සභාවට සහ මේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් වගකිය යුතු ආයතනවලට කියන්න කැමැති මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් අවශ්‍ය වෙන්නේ. මොකද අපි දන්නවා මේ රටේ ඕනෑම තැනකදී වින්දිතේකුට විවිධාකාරයේ බලපෑම් වෙන රටක්. ඒ නිසා හෙට අනිද්දා ඔය කාන්තා පොලිස් නිලධාරී කියන්නට පුළුවන් ඒ පොලිස් නිලධාරියා තමුන්ට පහර දුන්නේ නැහැ කියලා. ඒ වගේම මේක මේ සාමාන්‍ය දෙයක් කියලා කියන්නට පුළුවන්. නමුත් ඒකේ කාන්තා පොලිස් නිලධාරියට එරෙහිව කරපු පහර දීමක් නෙවෙයි, මේ රටේ සමස්ත කාන්තාවන්ට මෙරෙහිව කරපු පහර දීමක් විදියටයි සැලකන්නට ඕනේ. ඒ නිසා මේ රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි අනිවාර්යයෙන් මේ පොලිස් නිලධාරියට. මේ අතර විරෝධතාවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනාට දිගින් දිගටම පොලිසිය පසුගියදා බහදා එල්ල කළා. ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා නීතිඥ සුනිල් වටකල අද මානව හිමිකම් කොමිසමට පැමිණි ඉදිරිපත් කළා. එම අවස්ථාවට පසුගියදා පාගමනේ නිරත වූ කාන්තාවන් දෙදෙනාද එක්ව සිටියා. මිනිහෙකුට පයින් ගිහිල්ලා විරෝධතාවයක් දක්වන්න බැරි පසුබිමක් නම් අද ශ්‍රී ලංකාවේ තියෙන්නේ. අන්න ඒ කාරණය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සලකන්නේ කියන ඉල්ලීමයි අපි මේ කරේ. අවසන්ත පුතාටයි සිරිදම්ම හාමුදුරුව වෙනුවෙන් මේ පටන් ගත්ත පාගමන මගින් මගට පටන් ගත්ත වෙලේ ඉඳලා පොලිසියෙන් මර තර්ජන පුදුමාකාර විදිහේ මානසික ආතතියක් දුන්නා. සහ අපිට අපේ භාෂණ නිදහස, ප්‍රකාශන නිදහස, නැති කර පාරේණ නිදහස මේ තරම් අපිව අසරණ කරන්න මේ පොලිසිය මේ මර දේශපාලඥයොත් එක්කතු වෙලා වැඩ කෙරුවා. ඒ සම්බන්ධව අපි අද පැමිණිලි කරා. අපි ඒකට සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, අඟුලාන ඔය සියලු පොලිසි වලින් ඇවිල්ලා අපිව මේ හරස් කරා මග. ඉතින් අපිට කියන්න තියෙන්නේ අපි මෙතුමන්ලගේ උපදෙස් පරිදි තමයි සියලු කටයුතු කළේ. මං හිතන්නේ අපි වැරද්දක් කරා කියලා. අපි ඉතින් මෙතනින් අපිට සහනයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කාන්තා හිංසනයේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාන්තා පෙරමුණද අද මාධ්‍ය හමුවක් පවත්වමින් මෙලෙස අදහස් පළ කළා. අනිවාර්යයෙන්ම දැන් නම් පක්ෂ පාට ભેද හැම දෙයක්ම අමතක කරලා කාන්තා වෙනුවෙන් ඔක්කොම එකතු වෙන්න ඕනේ. මොකද මේ පොලිසිය තියෙන මේ ක්‍රියාපිළිවෙත සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕනේ. කාන්තා පොලිස් නිලධාරින්ට එයාට තියෙන ගරුත්වයට ඉඩක් දෙන්න ඕනේ. ඒ කාන්තා පොලිස් නිලධාරින්ට ගරුත්වයක් නැත්තම් අපේ අහිංසක කාන්තාව පොලිසියට ගිහිල්ලා පිළිසරණක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? අපි කාන්තාවන් ඉදිරිය නැගී සිටින්න, ඒ වෙනුවෙන් කතා කරන්න, ඒ වෙනුවෙන් හඬක් නගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ආරාධනා කරන අපේ සියලුම රටේ සියලුම කාන්තාවන්ට අපිත් සමග එකතු වෙන්න. රටක් පාලනය කරනවා නම් කාන්තාවට මුල් තැන දෙන්න ඕනේ. කාන්තාවට ගරු කරගෙන යන සමාජයක් ඇති කරන්න ඕනේ. එහෙම නැත්නම් සමස්ත කාන්තාවන්ම පාරට බස්සවන්න තියෙන බලය විසපක්ෂයේ සභාපතිතුමිය ඇතුළු, අපේ ලේකම්තුමිය ඇතුළු අපි සියලු දෙනාටම ඒ ශක්තිය තියෙන බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. මෙවර පහසුවේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබා දීමේ පිළිවෙලෙහි වෙනසක් සිදු කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන පවසනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ශිෂ්‍යත්ව විභාගයේ දෙසැම්බර් මස 18 වනදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවයි. මේ අතර අපස උසස් පෙළ විභාගය 2023 ජනවාරි මස 23 වනදා ආරම්භ වීමට නියමිතයි. මෙතෙක් කල් හැමදාම ඉස්සල්ලාම දුන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රය. 1-2 යන්නේ. දැන් අපි මේ සැරේ 2-1 කරා. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ළමයා ඉගෙනගත්තු දේවල්. විෂය නිර්දේශයට අනුකූලව තියෙන දේවල් තමයි එතන තියන්නේ. ළමයාට පාඩම් කරලා ලියන්න පුළුවන් දේවල්. තමන්ට සමීප දෙයින් දුෂ්කර දෙයටයි ගමන් කරන්නේ. මේක ස්ටුඩන්ට් ෆ්‍රෙන්ඩ්ලි. ශිෂ්‍ය මිත්‍රශීලී ආකාරයට විභාගය සකස් කරා. මේ නිසා මේ සැරේ දරුවන්ට තාම පළවෙනිම හොඳ වාතාවරණයකින් තමයි ළමයා විභාගයට වාඩි වෙන්න තියෙන්නේ. ඒ නිසා මම හිතනවා අපේ රත්තරන් දුවල පුතාලගේ පැත්තෙන් තාම හොඳ තීරණයක් අපි ගත්තේ. එනිසා රත්තරන් දුවේ පුතේ මෙවර ශිෂ්‍යත් විභාගයේ ඔබ සියදාට හොඳටම ලකුණු ගන්න පුළුවන් වෙයි. මොකද වෙනදා වගේ අමාරු දෙයින් නෙමෙයි ඔබ අපි පිළිගන්නේ. ලේසිම ප්‍රශ්න පත්‍රයෙන් තමයි ඔබ අපි විභාගයට පිළිගන්නේ. 2022 නියමිත අපසු උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23. ඒක මතක තියාගන්නත් පහසුයි. 23/1/23 තමයි විභාගය ආරම්භ වෙන්නේ. පෙබරවාරි මාස 17 වෙනිදා අවසන් වෙනවා. ඒ දරුවන්ටත් සූදානම් වෙන කාලය අතරම ගරු අමාත්‍යතුමා විසින් තීරණයක් ගත්තා. දරුවන්ට විභාගයේ කල් දාන දරුවෝ ගොඩාක් ඒ නිසා දරුවන්ගේ ඉල්ලීම සලකලා බලලා විශේෂයෙන් තන් දෙවෙනි වතාවලියෙන් ළමයින් දිහා බලලා තමයි ගොඩක්ම තීරණය ආවේ. ඉතින් මම හිතනවා ඒ ළමයින්ටත් පළවෙනි වතාවට පෙනෙන සිටින ළමයින්ටත් සූදානම් වෙන්න කාලය මේ තුලින් ලැබුණා. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලය මේ මාසේ අවසන් වීමට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒක අවසන් දිනයත් මාසයේ අවසන් දිනයත් අඩංගුයි එකට. ඒ කියන්නේ නොවැම්බර් 30ත් අඩංගුයි. කොහොම හරි මේ මාසය තුල සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරනවා.
ඒත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙතන් සිට සියත කතුවකිය සමගින් ඔබට එක් විය හැකියි.